අපේ රටේ එක වෛද්‍යවරයෙකුට සාමාන්‍ය රෝගීන් 650ත් 750ත් අතර ප්‍රමාණයක් පරීක්ෂා කරන්න වෙනවා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක ඇඳක රෝගීන් 4 දෙනෙක් 6 දෙනෙක් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න සිදුවන තත්ත්වයක් තිබෙනවා. සමහර මාතෘ රෝහල්වල අපි දැකලා තිබෙනවා එක ඇඳක ගර්භණී මවරු 3-4 දෙනා ප්‍රතිකාර ලබනවා අලුත් උපන් දරුවන් මවත් සමග එකම ඇඳේ 3-4 දෙනා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව අපේ රටේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණවල පවා සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ රෝහල් ඇඳන් 100කට දැඩි සත්කාරයක ඇඳන් 1කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ වගේම තමයි සමස්ත දැඩි සත්කාරයක ඇඳන් ප්‍රමාණය අපේ රටේ මේ සෞඛ්‍ය පහසුකම් වැඩි වෙන ප්‍රමාණයට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නව ගෝලීය ප්‍රවණතා සමග නව රෝගී තත්ත්ව වැඩි වෙන ප්‍රමාණයට අදාළ ප්‍රශස්ත මට්ටම්වලට ළඟා වෙලා නැති බව අපි අවබෝධ කරගන්න ඕන. හෙට උදේ තියෙන සායනයේට අද හවස ඉඳලා බලන් ඉන්න වෙනවා නම් තුන්ඩුවක් ගන්න කවුරුරි අඳුරන රෝහල් සේවකයෙකුගේ සහය ගන්න වෙනවා නම් සමහරට මේ බෙහෙත් තුන්ඩුවක් ගන්න බෙහෙත් ටික ගන්න සායනයකට යන්න පශ්චාත් මරණ පරීක්ෂණයක් කරගන්න රෝහලේ සේවකයෙකුට යම් මුදලක් මිටමොලවන්න වෙනවා නම් මං හිතන්නේ ඒක නිදහස් සෞඛ්‍ය සේවයේ නෙමෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.